ගෝටාභය රාජපක්ෂ මහතා කියන්නේ මේ වෙලාවේ පාක්ෂික මෙන්ම නිර්පාක්ෂික සකල පොදු ජනතාවගේ මේ රට මේ අර්බුද සුලියෙන් ගොඩ ගැනීමේ බලාපොරොත්තුව බවට පත්වෙලා තිබෙනවා. විදුලිය කැපෙනකොට මිනිසුන්ට මතක් වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මහත්මයාගේ අවශ්‍යතාවය. ඒවගේම ආර්ථික බර දෙවුර මත පැටවෙනකොට මිනිසුන්ට සිහිපත් වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මහතාගේ අවශ්‍යතාවය. මේ රටේ නීතිය කඩාවැටෙන හැටි පෙනෙනකොට මිනිසුන්ට මතක් වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මැතිතුමාගේ අවශ්‍යතාවය. සකල ජනී ජනයාගේ නිර්පාක්ෂික ප්‍රාර්ථනාව බවට ගෝටාභය රාජපක්ෂ මහතා මේ වන විට පත් වී හමාරයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව විපක්ෂ නායකවරයාව සිටියේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තු සභාගැබ තුළ බොහොම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා එම ඝාතනයට සම්බන්ධ එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාගේ විශේෂ මිලිටරි කණ්ඩායමක් කියන එක අපි නෙමෙයි කිව්වේ පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා එදා විපක්ෂ නායක හැටියට කටයුතු කරන කාලේ. මේ මෑතකදී පාලිත තෙවරප්පෙරුම ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වෙච්ච පාලිත තෙවරප්පෙරුම මහත්මයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළා ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කළේ සරත් ෆොන්සේකාගේ කණ්ඩායමක් කියලා. ඒ අපි නෙවෙයි කියන්නේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ උදවිය. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේදී තමන්ගේ තාත්තගේ ඝාතනයට සම්බන්ධ සරත් ෆොන්සේකා මහත්තයගේ කණ්ඩායමක් කියලා කියනකොට නඩුදාන්න හැඟීමක් ඇති නොවුණු එතුමාගේ දීනිය ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ දීනිය පාලිත තෙවරප්පෙරුම් මහත්මයා මෑතකදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වග කියන්න ඕනේ සරත් ෆොන්සේකා මහතා කියලා කියන විට ඒ සම්බන්ධයෙන් උද්‍යෝගිමත් හැඟීමක් මතුවෙලා ඒ පිළිබඳ තොරතුරු හොයාගෙන නඩු පැවරීමට යුහුසුලුව කටයුතු නොකළ ලසන්ත වික්‍රමතුංග මැතිතුමාගේ දියණිය එකවරම වසර 10කට පසු මං හිතන්නේ ගෙවිච්ච අවුරුදු 10 එතුමිය කොමාතත්වයේ පසු වුණාද කියලා වසර 10කට පසු ඇමරිකා එක්සත් ජනපදයේ නඩු පැවරීමට කටයුතු කළා තියෙනවා. ඒක වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමේ තීරණාත්මක ලිපි ලේඛන බාරදීමෙන් පසුව දැන් එතුමියට ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියට යම්කිසි හැඟීමක් හෝ තිබුණා නම් මේ ඝාතනයට සම්බන්ධ ගෝටාභය රාජපක්ෂ මහතා හෝ එතුමාට සම්බන්ධ කණ්ඩායමක් කියලා ගෙවිච්ච අවුරුදු 10 තුළ ඕනෑ තරම් එතුමියට තිබුණා ශ්‍රී ලංකාව තුළ ඒ නීතිමය පියවර ගන්න. අපි දන්නවා දැනට ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නඩුවක් පවරලා තියෙනවා. ආණ්ඩුව ඒ පවරපු නඩුවේ අඩු ගානේ චූදිතයෙක්වත් නෙවෙයි ගෝටාභය රාජපක්ෂ මහත්මයා. එතුමා සැකකරුවෙක් හැටියටවත් එහි සඳහන් වෙලා නැහැ. ඉතින් එතකොට මේ අර ඇමරිකානු රටවැසි භාවයේ ඉවත් කර ගැනීමේ ලිපි ලේඛන බාර දී දුන්නු ගමන් තමයි ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ ආදරණීය දියණියට තමන්ගේ තාත්තව මතක් වෙන්නේ. දෙමළ ඩෑස්පෝරාවට තමන්ගේ මැරිච්චය මතක් වෙන්නේ ගෝටාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකානු රටවැසි භාවය ඉවත් කර ගැනීමේ ලිපි ලේඛන දුන්නට පස්සේ. සමහර විට ඔය ලිපි ලේඛන මේ වෙනකන් දීලා නොතිබුණා නම් එහෙමනම් ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ දියණියට තමන්ගේ තාත්තව මතක් වෙන්නේ නැහැ. අර දෙමළ ඩෑස්පෝරාවේ කට්ටියට ඒගොල්ලොන්ගේ කවුරු හරි මැරිච්චයව මතක් වෙන්නේ නැහැ. මෙතන ප්‍රධාන හේතුව මේ ලිපි බාර දුන්නම ඒ ලිපි බාර දීම මගින් ඔවුන් දැනගන්නවා ගෝටාභය රාජපක්ෂ සූදානම් වෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයට එන්න. නැත්තම් ඔහු මේ ඇමරිකානු රටවැසි භාවය මහාචාර්ය ජීල් පිරිස් මැතිතුමන් කිව්වා ඒ රටවැසි භාවය විසින් ඔහුට ලැබෙන ආරක්ෂාව කුමක්ද කියලා. ඊතරම් වැදගත් ආරක්ෂාවක් සලසන රටවැසි භාවය ඉවත් කරන්න ලිපි ලේඛන දීමෙන් අපේ හතුරු බලවේග විශ්වාස කරනවා එන්නයි හදන්නේ ජනාධිපතිවරණයට ඉල්ලන්න කියලා. අන්න එතකොට තමයි ලසන්තගේ දුවට තාත්තව මතක් වෙන්නේ. එම නොවුනා නම් මේ වෙනතුරුත් ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ දුවට තමන්ගේ තාත්තව මේ ආකාරයට සිහිපත් වෙන්නේ නැහැ. දැන් මේ කටයුත්ත වෙන්නේ නිකන් නෙවෙයි. දළු සලහප්පෙරුම මැතිතුමා මේ ගැන වක්‍රාකාරව කරුණු කීපයක් කිව්වා. මම ඒක මේ නම්ගම් සහිතව කියන්න අවසර ඉල්ලනවා. පහුගියදා මහනුවර තිබුණා සජිත් ප්‍රේමදාස මහත්තයාට ගෞරව නාමයක්. අර කිරියල්ල මහත්තයාටත් ගෞරව නාමයක් දීලා සංඝයා වහන්සේකට ප්‍රතිඋපකාර වශයෙන් බොහොම ශ්‍රද්ධාවන්ත වචනයකින් සැලකුණු ලැබුවා. මම දන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්මයා මේ විදිහට සැලකන්න පුච්චර කාලයක් ගනීද කියලා. එතුමාට ඒ ගෞරව නාමය දුන්නා එදා මලික් සමරවික්‍රම මහත්මයාගේ ගෙදර කීප දෙනෙක් හමු වුණා. මංගල සමරවීර මහත්මයා මේ හමුවට සහභාගී වුණා.
මාධ්‍යවේදියෙක් මේ හමුලුවට සහභාගී වුණා කරු ජයසූරිය මහත්මයාට සමීපව කටයුතු කරන ඉංග්‍රීසි මාධ්‍යවේදියෙක්. ඔහු මාධ්‍යවේදියෙක් නිසා මා නම කියන්නේ නැහැ. ඔහු දේශපාලඥයෙක් වුණා නම් මම ඒ නමත් කියනවා. ඒ වගේම මලික් සමරවික්‍රම, සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර. මංගල සමරවීර මහත්මයා තමයි පහුගිය අවුරුදු 10කට වඩා වැඩි කාලය ඇතුළත ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ දියණිය සමග සමීප සම්බන්ධතා. ඒ කියන්නේ අදහස් හුමාරු කර ගැනීම, මේ අවශ්‍ය සහයෝගයන් ලබා දීම වැනි දේවල් කළේ. ඔබ දන්නවා මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගෙන් දෙමළ ඩෑස්පෝරාව සමග වඩා වැඩි සම්බන්ධතා පැවතින්නේ මංගල සමරවීර මහත්මයාට. ඒ බව මනාව සනාථ වෙනවා විදේශ ඇමති තිලක් මහරපණ මහත්මයා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගිහිල්ලා කරපු කතාව ගැන පවා බටහිර දෘෂ්ටි කෝණයෙන් බලලා විවේචනය කරන මට්ටමකට, දෙමළ ඩෑස්පෝරාවේ දෘෂ්ටි කෝණයෙන් බලලා විවේචනය කරන මට්ටමකට, ප්‍රසිද්ධියේ විවේචනය කරන මට්ටමකට මංගල සමරවීර අමාත්‍යවරයා පත්වීමෙන්. එතකොට මේ තමන්ට තිබෙන ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියගේ සම්බන්ධතාවයත් දෙමළ ඩෑස්පෝරාවේ සම්බන්ධතාවයත් පාවිච්චි කරලා තමයි මේගොල්ලෝ එදා ඒ සාකච්ඡාවේදී තීරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු රටවැසිභාවය ඉවත් කර ගැනීමේ ලිපිලේඛන බාර දුන්නොත් ඒ වහාම මේ අය මගින් මේ නඩු පැවරීම කරන්න. ඒ නඩු පැවරීමේ පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීමේ කටයුත්තට සාගල රත්නායක මහත්මයාත්, ඒ වගේම ඉෂිනි වික්‍රමසිංහ මහත්මයාත් අරලියගහ මන්දිරය ඇතුළේ ඉඳගෙන බොහොම යහුසුලුව ක්‍රියාශීලීව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පිළිබඳ තොරතුරු අපට තියෙනවා. මොකද මංගල සමරවීර මහත්තයා බලාගෙන ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයාට අපේක්ෂකත්වය අරන් දීලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට පිටිපස්සෙන් පිහිය ඇනලා සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙච්ච කාලෙකට මංගල සමරවීර මහත්තයා අගමැති වෙන්නේ. එහෙම පුංචි කේමාගේ කොළුවට එහෙම පොඩි හීනයක් මේ වෙනකොට පිළිසිඳගෙන තියෙනවා කේමාගේ කොළුවගේ මනස තුළ. ඉතින් ඒ හීනේ තියෙන නිසා මංගල සමරවීර මහත්තයා අර පොදු තියෙන දේශපාලන රුදාවට අමතරව පෞද්ගලිකම රුදාවකින් මේ කටයුත්තට මැදිහත් වෙලා ඌ තමයි මේ අසත්‍ය අවලාදාත්මක නඩු පැවරීමේ කටයුතු සිදු කරගෙන යන්නේ. ඉතින් ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඇති මේ හේතුන් මත ඇමරිකානු රජය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රටවැසිභාවය ඉවත් කිරීමේ ඉල්ලීම අනුමත කිරීමට යම්කිසි කාලයක් ගනීවි කියලා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නීතිඥයෙක්, ඒ කියන්නේ ඇමරිකානු ජාතික නීතිඥයෙක්, ඇමරිකානු රටවැසියෙක් වන නීතිඥයෙක්, නීතිඥ කණ්ඩායමක් ඔවුන් මේ ලිපිලේඛන බාර දෙන්න ප්‍රථමව ඇමරිකානු රජයේ සියලු තොරතුරු මාර්ගවලින් සොයා බැලුවා. ඒකට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තාක්ෂණික බාධාවක් තියෙයිද කියලා. නමුත් ඔවුන් සියලුම දෙනා ඒක පරීක්ෂා කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කිව්වා නෑ, කිසිම තාක්ෂණික බාධාවක් නෑ, ඔබට රටවැසිකම ඉවත් කර ගැනීමේ පහසු හැකියාවක් තිබෙනවා කියලා. දැන් මේ නඩු පැවරීමෙන් පසුවත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ නීතිඥ මහත්තුරුන්ගේ මේ පිළිබඳව විමසුවම ඔවුන් පැහැදිලිව කියලා තියෙනවා රටවැසි භාවයේ ඉවත් කර ගැනීමට මේ නඩු වලින් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඇත්ත කතාව ගත්තොත් දැන් මම දැක්ක සමහර වෙබ් අඩවි වල ඡායාරූපයක් විකෘති කරලා ද මේ දාලා තියෙනවා මේ ඒ සුපර් මාකට් එක ළඟ මේ මොනවාද මේ නඩුවේ සිතාසි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බාර දුන්නා කියලා. හැබැයි එතුමා ඉතා පැහැදිලිව අපට සඳහන් කරලා තිබෙනවා කිසිම සිතාසියක් මේ වෙනතෙක් Tamanට ලැබිලා නැහැ. නඩු පැවරීමක් කිරීලා ඇති, නමුත් ලැබිලා නැහැ. සිතාසියක් ලැබිලා නැහැ. අතරම සිතාසියක් ලැබෙන්නේ උසාවිය තීරණය කරන්න ඕන මේ නඩු අහන්න ඕන එකක්ද කියලා. ඉතින් දැන් උසාවිය තව සතියකින් දෙහිකින් තීරණය කරොත් මේකේ නඩු නිමිත්තක් නැහැ. මෙහි කොහොමද ඒ වෙච් එකකට මෙහි කොහොමද නඩු දාන්නේ කියලා ඇහුවොත් ඒකට දෙන්න උත්තරල් ලසන්තගේ දූට නැහැ. ඉතින් මේක ඇත්තටම ඇවිල්ලා මේගොල්ලෝ රටවැසි භාවයේ ඉවත් කර ගැනීමට බාධාවක් කිරීමේ අරමුණින් කළා වුණත් ඒ මේක මේගොල්ලෝ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඉරි අසත්‍ය අවලාද ප්‍රහාරය එල්ල කිරීමේ ක්‍රියාදාමයක් බවට පෙරලගෙන තියෙනවා. ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා මේ අවලාද මෙහෙයුම, මේ බොරු චෝදනාවන් වලින් දමල ගැසීමේ මෙහෙයුම, මේක ගෝඨා බය කියන අසනීප තත්වයේ විසින් වැළඳිච්ච දෙයක්. මේ ගෝඨා බය කියන එක ඒ අසනීප තත්වයේ බොහොම භයංකාරයි. ඒක වෛරස් මට්ටමේ රෝගයක්. එච්චර වේගයෙන් නම් පැතිරෙන්නේ නැහැ. පතුරවන්න කොච්චර උත්සාහ කළත් මේ ලෙඩේ දැන් බෝ වෙන ලෙඩක් බවට පත් වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණට ඒ ලෙඩේ හැදිලා තියෙනවා බොහොම උග්‍ර විදියට. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවා 7-8 දෙනෙක්. මං හිතන්නේ ඊළඟ ජනාධිපතිවරුන්ට ඉන්න බලාගෙන මේ මහත්තුරුන්ට ගෝඨා බය කියන එක සෑහෙන අසනීපේ හැදිලා තියෙනවා. සමහරලාට ඒක මතක් වුණාම මේ ඒක අවශ්‍ය නැහැ කියන්නේ. එතකොට ඉතින් මේ ගෝඨා බය කියන එක හැදිච්ච ගොඩක් ඉන්න LTT ඩෑස්පෝරාවට ගෝඨා බය හැදිලා තියෙනවා. මේ අසනීපේ හැදිලා තියෙනවා. හැබැයි පාක්ෂික ભેදයකින් තොරව ඒ ගෝඨා බය හදන්න හැදුවට ගෝඨා ඕනා කියන රැල්ල ඊට වඩා බලවත්ව මතුවෙලා තියෙනවා.
රැල්ල වැඩිවෙන්න වැඩිවෙන්න ගෝටා බය කියන අසනීපය හැදිච්චයෝ මේ ජාතිය නාඩගං වැඩි වැඩියෙන්න්නටනවා. වැඩි වැඩියෙන්න්නටනවා ඉතින් මංහිතන්න පටන්ගත්ත විතරයි. ඊලකට මොනවාද නොකිවේ මිනිමෝරු ගැන කිව්වා සුදුවෑන් ගැන කිව්වා රවක් කලා කිව මේ ඔය ඔක්කෝම කියලා අරකිවෝගේ ගිනුමට දාගත්තයකව සල්ලි මිලියන ගනන්. ඉති එනිසා අන්තිමට දැම්මේ මේ මොකද නඩුව තමන්ගේ සියගේ සොහන තාත් සමාවෙන් තාත්තගේ සොහනේ ඒ අලංකාරවත්ව සල්ලිගෙවලා ඉඩංගොඩ කිරීම සංස්ථාවට ඉඩංගොඩ කිරීම සංස්ථාව ලව්ව එක හැදාගැත්තුව හැදීමේ තමයි එක්කම බරපතල චෝදනාවට පත්තුනේ. ඉති නිසා මේ චෝදනාවන් වලින් දමා ගැහිල්ලේ ක්‍රීඩාව දැන් යල් පැන ගිහිල තියන්නේ. මංගල සමරවීර මහත්තයට ඇතුළුවේ මේ මෙහුමයින් පිටු පස ඉන්න හැමෝටම අපි කියන්නේ ඔබලාට රටේ මිනිස්සුන්ට පැවිසි හතරම ලයිට් දෙන්න බැරිවුණට ඔබලාට රුපියල වැටින එක නවත්තගන්න බැරිවුණාට ඔබලාට මේ රටේ නයබර වැඩිවෙන එක වලක්වන්න බැරිවුණාට ඔබලාට කිසිවත් බැරිවුණාට මොකක්වත් බැරිවුණාට මංගල කිව්ව වගේ රනිල්ට තමයි ඉතින් බෑ කියලා ඔය ඔක්කොම බැරිවුණාට එක දෙයක් ඒ මහත්තුරුන්ට පුළුවන් මළගිය ප්‍රාණකාරයන්ගෙන් වැඩගන්න. ඒ හැකියාව තියෙනවා මංගල දකුණු මිනිහකින්ද දන්නේ මංගලටත් ඒ හැකියාව තියෙනවා මළගිය ප්‍රාණකාරයන්ගෙන් වැඩගන්න මේකළු දන්නවා තාජුඩීන්ගේ මළමිනියෙන් වැඩගන්න දන්නවා ලසන්ත වික්‍රමතුන්ගගේ මළමිනියෙන් වැඩගන්න දන්න. ඉතින් මළගිය ප්‍රාණකාරයන්ගෙන් වැඩගන්න මේ අයියල ටිකට පුළුවන් එකම වැඩේ ඒකයි ඒ හැරෙන්න වෙන කිසිවක් බෑ කියන එක මේ අවුරුදු හතරේ ඔප්පු කරලා තියෙනවා. ඉතින් මේ අන්තිම තුරුම්පුව මළගිය ප්‍රාණකාරයන්ගෙන් වැඩගන්නේ අන්තිම තුරුම්පුව හැටියට. ඒ අන්තිම තුරුම්පුවත් බකල් වුණාට පස්සේ මේ මහතුරුන්ට ඊළඟට කරන්න කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලනවා නිර්පාක්ෂිකව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් එතුමා ගෝඨාභය රාජපක්ෂ මහතාව මේ රටේ වැඩි දෙනෙකුට පේන්නේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් විදියට. පක්ෂයකට සින්න නොවිච්ච මිනිස්සෙක් හැටියට. ඒ නිසා තමයි මිනිස්සු පක්ෂ ભેදෙන් තොරව ඒ නායකත්වයේ කෙරේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. අපි මේ රටේ පොදු ජනතාවට කියනවා ඒ බලාපොරොත්තු සඵල කිරීමේ දිශාවට මිස ඒ බලාපොරොත්තු නිෂ්ඵල කිරීමේ දිශාවට මේ ගමන යවෙන්නේ නැහැ. මොන නඩු දැම්මත් ඔබ බලාපොරොත්තු වෙන නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබට මුණ ගැසීවි. ඒ සඳහා අදිෂ්ඨානශීලීව මේ පිළිකුල් සහගත ආණ්ඩුවට එරෙහිව පෙරට එන්න කියලා ආරාධනා කරමින් මගේ කරුණ දැක්වීම අවසන් කරනවා.